මහින්ද කහදගමගේ යට ඇඳුම පිටින් තමයි මේ මිනිස්සු අයියේ පාරේ දිහුවේ. ඔව්. දැන් ආච්චි දකින්න ඇති ඒ වීඩියෝ. ඔව්. හිතර දුකක් ආව නැද්ද දැන් වයසට ගිහිල්ලා පිරිමියෙක්ගේ යට ඇඳුම පිටින් පාරේ දුවනවා. ඔව්. හිතර දුකක් ආව නැද්ද කොච්චර ජරාවද? නෑ ඕකගේ යට ඇඳුමත් ගලවලා දිව නම් තමයි මට හරි හිතර සැප. මොකද දන්නවද ඒ තරම් හිලුවැලි වැඩ මූ කෙරුවේ. ඔය ඔය චුට්ට විතරක් වහගෙන වැඩක් නෑ. ඕකත් ගලවලම දුවපිය. ඒත් මට හරි සතුටුයි ඒ දීප දඬුවම් වලට. අම්මා බල්ලා. ඒකෙන් ආච්චි කියන්නේ මහින්ද රාජපක්ෂටත් ওই ගෝඨාභයටත් බැසිල්ටත් නාමලලටත් ওই දඬුවමද දෙන්න ඕනේ. අම්මට හු ඔයිට වඩා දඬුවම් දෙන්න නම් මුව හෙළුවෙන්ම දුවවන්න ඕනේ මියා. දැන් සමාජ මාධ්‍ය කතා බහ කරලා ලක් වෙනවා. දැන් ඇත්තටම කවුද මෙතන පහර දුන්නේ මේ ගෝඨගමේ ඉන්න තරුණ පිරිසද එහෙම නැත්නම් මේ මයිනොන් ගේ මේ ගෝතපාලෝද කියලා රාවයක් වෙනවා. ඇත්තටම කවුද ආච්චි හිතන විදියට මේ සජිත් ප්‍රේමදාසට පහර දුන්නේ? මට ගැහුවොත් මම නම් ගහනවාම තමයි. ඒක දෙකෙන් එකක් නෑ. අනිවාර්යෙන්ම නිවටිය පිරිමිදම උන්. ආ තව ගෑනුවාවක් අහින්ද උන්ටත් වැදුනන්නේ රිදිත් ගලුල යන්න. දැන් ඊයේ පහර දීම ලක් කරද්දී බයක් හිතුන්නේ නැද්ද? දැන් මේ මිනිස්සු පොල්ලු මුගුරු වරන් තමයි ආවේ. දැන් ආච්චි ගෙදර බයක් හිතුන්නේ නැද්ද? මට බයක් හිතුන්නේ නෑ. හැබැයි නා ඒ ළමයි මාව අයින් කරා එතනින්. ඉඳගෙන කිව්වා ආච්චි අම්මේ ඔහොම තමයි මට මෙතන කට්ටිය අමතන්නේ අයින් වෙන්න කියලා. ඒ කට්ටිය මට රැකවරණේ දුන්නා. උන්ට ගහන්න ඕනේ පන්න පන්න ගහන්න ඕනේ. උන්ට රිදෙන්ඩක් ගහන්න ඕනේ. මුංගේ මේ අපේ දුක් මහන්සි වෙච්ච සල්ලි වලින් තමයි මුං ඔක්කොම සැප විඳි. අන්න ඒ බය මුන්ට මේ බය තියෙන්නම ඕනේ. මීට පස්සේ නාණ්ඩුවටත් මේ බය තියෙන්න ඕනේ. ආයුබෝවන් කියලා පිළිගන්නවා සීමද නාම. ඉතින් අද ගාලුමූර්ත පිටියට ආවට පස්සේ මට හම්බෙනවා හරි අපූර්ව චරිතය සෝෂල් මීඩියා තුළ සහ මේ ගෝඨගමේ පරිශ්‍රය තුළ හරිම කැපී පෙනෙන චරිතය. ඒ තමයි අපේ ජීන් ආච්චි. ආයුබෝවන් ජීන් ආච්චි. ආයුබෝවන්. දැන් අපේ සහෝදරයන්ට ඊයේ දවසේදී මයිනගේ ගෝලුව ඇවිල්ලා පහර දීමක් කරා. දැන් මොකද හිතන්නේ ආච්චි මේ පහර දීම කොහොමද තරේ හෙලා දකින්නද ආච්චි? අනිවාර්යයෙන්ම තරේ හෙලා දකින්න කියන්නේ මෙතන අතලොස්සක් මිනිස්සු ඉන්නකොට ලොරි ලෝඩ් එකක් මිනිස් බස් ලෝඩ් 6-10ක් දෙනලා ගහන්නේ ඇහිල්ලද උක? ඈ නෑ ඔයා කියන්නේ දරදීනේක චන්දිකමක් පෙන්නන්නනේ කෙරුවේ. නමුත් අපේ කොල්ලෝ ගුටි කාගෙනවත් ඒකෙන් සැලුනේ නෑ. පස්සේ මේක කොහොම හරි Facebook වල දැම්ම අම්මා ඊට පස්සේ එනවා නේද කඩාගෙන විඳ අන්තිමට දුන්නා රිටර්න් එක. අන්න ඒවයි ප්‍රතිඵල තියෙනවා පුතේ. ගිහලා බලන්න පුළුවන් බේරේ. ඈ ඔය ගංගියන් ගංගල ඒ නැගි නැගිටින්න තවමත් යනවනේ මුන්ට ගහනවාම තමයි. මොකද දන්නවද අහිංසක මිනිසුන්ට නිමේ ගෙනල්ලා ගෑවි අර බාර කොල්ලෙක් ඉන්නවා ඉස්පිරිතාලේ. හරි ඇයි මේ අපි ඔක්කොම මිනිස්සු දන්නවා නම් මේක මේ වගේ එකක් මම කියන්නේ ඔක්කොම සැලසුම් කරනවා. අහිංසක මිනිසුන්ට නෙමේ පොලු කිනිසි ගල් ප්‍රහාර එල්ල කරේ. ආ නිරායුධව ඉන්න මිනිසුන්ට ගහන එක මුගේ ස්ථිරතාවක් නේ. නිවට කමක් නේක. අනිවාර්යයෙන්ම නිවටිය පිරිමිදම උන්. ආ තව ගෑනුවාවක් අහින්ද උන්ටත් වැදුනන්නේ රෙදි ගලවල යන්න. ආ ගෑනුන්ට ගැහුවද ඒ කියන්නේ? ඔව් ගාර රෙදි ගලවල හිම තියෙන්නේ. මේ මුගේ රෙදි නෙවෙයි ගලවන්න ඕනේ මේ පට්ට ගෑනු මොනවද අනේ හරි දෙයකට කිව්වට කමන්නේ. දැන් ඔය මං වගේ හරි දෙයකට කතා කරපන්. ඔය නිවට ඒ වැඩ ඕනේ නෑනේ. මු හොඳටම පේන ඔය ඔය දැන් ඔය ආපු ගෑනු උන්ටත් දරුවෝ ඉන්නවා ඈ සහෝදරයෝ ඉන්නවා දෙමව්පියෝ ඉන්නවා ඈ උනුත් මේවට සහභාගී වෙන්න නරකයි. ඔව් දැන් ඒ වගේ මාචි අහන්න ඕනේ. දැන් ආච්චි දැන් හැමදාම හිටියේ මේ මේ කාළු මුදිර පිටීමයි. දැන් ඊයේ පහර දීම ලක් කරද්දී බයක් හිතුන්නේ නැද්ද? දැන් මේ මිනිස්සු පොල්ලු මුගුරු වරන් තමයි ආවේ. දැන් ආච්චි ගෙදර බයක් හිතුන්නේ නැද්ද? මට බයක් හිතුන්නේ නෑ. හැබැයි නා ඒ ළමයි මාව අයින් කරා එතනින්. ඉඳගෙන කිව්වා ආච්චි අම්මේ ඔහොම තමයි මට මෙතන කට්ටිය අමතන්නේ අයින් වෙන්න කියලා. ඒ කට්ටිය මට රැකවරණේ දුන්නා. නැත්තං ඉතින් මේ මොන හරි එක මට වුණොත් ඒ මිනිසුන්ට ප්‍රශ්නයක් වෙනවා. නමුත් මං නම් ආසයි ওই වගේ අරගලකෙදි මැරෙන්න. මොකද දන්නවද රට වෙනුවෙන්නේ මගේ පණ ගියේ. මං හරි ආසයි. නමුත් එහෙම දෙයක් වුණේ නැහැ. තවත් ඉතින් මේ ඔය අරගලයට ඉස්සරහට යන්න මට මේ තව කල් තියෙනවනේ. ඒකේ හින්දා තමයි මේ කට්ටිය මට රැකවරණේ දීලා. නමුත් අපි මේ සටන දිනනවා. ඒකේ ආයි දෙකෙන් එකක් නැහැ. මුන්ට ගහන්න ඕනේ කොහෙද දන්නවද? ගම් නියංගම් වලට ගිහිල්ලා ගහන්න ඕනේ පුතේ. උන්ගේ ගෙවල් වල මේ උන් කැපටින් මේ ඉන්නේ. දැන් තොපිට කනකොට තේරෙන්නවනේ මේ මිනිසුන්ගේ දුක.
දැන් ඒ වගේම ආච්චි දැන් ওই mantri gollonge දැන් විශාල නිවාසක දේපල හානි මේ සිද්ධ කරා. ගෙවල් ගිනි තීලා වාහන ගිනි තියලා ඒ දේවල් කරා. ඒ දේවල් තරේ හෙරා දකින්න නැත්තම් ඒ දේවල් කරන්න සුදුසුද දැන් මේ අවස්ථාවේ? මම හෙලා දකින්න. තරේ මම ඔවට එකඟයි මොකද දන්නද මුන් ඒ තරම් අපිට දුක දුන්නා. හරි ඡණ්ඩිකම් පින්න බලන්න නොනිල හැම ගැව්වෙත් ගහනවා අර ඉතින් ගෝවා ඉවසගෙන මිනිසුගේ හිතේ කොයි කොන කාරි තියෙනවනි. මට ගැහුවොත් මම නම් ගහනවාම තමයි. ඒක දෙකෙන් එකක් නෑ. ඉතින් මේ මිනිසුන්ට ගහන උන්ගේ ඡණ්ඩිකම් පාර්ලිමේන්තේ කැටුඩි. ආ ආරක්ෂක බටයෝ ඉන්නකොට උන් හිතන්න ඕනේ කවදා හරි අපිත් අපේ ගෙවල් වලට යන්න. දැන් අපි වගේ සෑහළුවෙ උන්ට යන්න පුළුවන්ද? උන්ට යන්න පුළුවන්ද? උන්ට කොහෙන් ප්‍රහාරයක් එල්ලෙයිද දන්නේ නෑ. උන් කන බොන කෑම හිටන් වසවිස කායිද දන්නේත් නෑ. අම්ම පල්ල මං උන්ගේ ගේක වැඩ කරකම් කරලා මං මුන්ට වසවිස කරනවා. ඇත්තමයි ඌ හුරු උන් එන්නේ හම්බ කරන්න උන්ට පරම්පරාව හදාගන්න තමයි උන් එන්නේ උන්ගේ ඉපදෙන්න නැති බඩේ නැති දරුවන්ට උන් දැන් හම්බ කරලා තියෙන්නේ ඒ හරි ඔය පටිසන් දෙනවා කවදා හරි පුති දුක් විඳලා මහාන්තික වෙලා රැඳෙන සල්ලි තියා මොන දෙයක්වත් හැඳිනවා ඔය ලෙඩ දුක් ප්‍රශ්න කරදර ඇතිලා මුන් පිස්සොත් වෙලා යන වෙලාවල් තියෙන ඒව නම් සහ මුලින්ම සහගානවාමයි දැන් ඒ වගේම දැන් මට දැන් අහන්න ඕනේ දැන් අපි දැක්ක ඊයේ දවසේදී සජිත් ප්‍රේමදාස ආවට පස්සේ කට්ටියක් ප්‍රහාරයෙන් ලක් කරා. දැන් සමාජ මාධ්‍ය කතා බහ කරලා ලක් වෙනවා. දැන් ඇත්තටම කවුද මෙතන පහර දුන්නේ මේ ගෝඨගමේ ඉන්න තරුණ පිරිසද එහෙම නැත්නම් මේ මයිනොන් ගේ මේ ගෝතපාලුද කියලා රාවයක් කරනවා. ඇත්තටම කවුද ආච්චි හිතන විදියට මේ සජිත් ප්‍රේමදාසට පහර දුන්නේ? මේ මෙතන ගංගවලේ කොල්ලෝ නම් මම නම් හිතන්නේ නැහැ ඕක කරයි කියලා. මොකද මෙතන මොනම හොරෙක් හරි අල්ලගත්තත් ගෙනලා පොලිසියට බාර දෙනවා ගහන්නේ නැහැ. හරි මේක ඔවුන්ගෙන් අර මග හැදිච්ච මයිනෝ ටික තමයි කෙරුවේ. මොකද ඔක්කොම ගියේ නෑනේ. කොටස් කොටස් කැටි කැටි අපිත් එක්කම තමයි සැරි සැරුවේ. හරි ඔතන හිටපු කොටස කරා කියලා තමයි මගේ හිතේ. ඔව් දැන් ඒ වගේ මාචි දැන් ආචිර අදහසක් නැද්ද දැන් දේශපාලන දැන් ආචි ගොඩාක් කතා කරන්නේ දේශපාලනය ගැන. දේශපාලන විරුද්ධව. බලාපොරොත්තු නැද්ද මේ රට බේරගන්න දේශපාලනේ මම තාවොත් මේ දේශපාලවන්ගේ නිරුවත රටටම කියන්න පුළුවන් අදහසක් නැද්ද මෙන්න මේකයි දැන් අපිට නාකින් ඒවනවා කියනවනේ මම 16යි මාසයයි ඉනිවෙනි මාත් වයසට පුරා ඉතින් අරුන්ට එහෙම කියලා මං එන එක නෑ මම තරුණ වෙලා හිටියනම් අනිවාර්යෙන්ම මම එනවා ඇයි තරුණ කාලේ දැන් මේ වගේ ජීවිතයක් තිබෙන දේ කියන්නේ තරුණ කාලේ මට හුඟක් අද්ද කිව්වා දේශපාලනේ එක කොටින්ම මට හරියටම මේවා කරා මහරගම ආසනේ මේ කවුද මේ ඒ මනුස්සය මැරුණා එයා ඊට පස්සේ මේ මං ඒ වුණාට මං කැමති වුණේ නැහැ මං ඔව් මහරගම මේ මාවතගම ආසනේ කුරුණෑගල නෑ දිලිප් නෙමෙයි මේ UNP එකේ ඉල්ලුවේ මොකක්ද එයාගේ නම දැන් මගේ දිවාක තියෙනවා මට මතක නැහැ එන්නේ එයා කිව්වා ඉතින් මං එච්චර උනන්නේ එන්න මැඩම් දේශපාලනිට ඔයාට හොඳ සේවයක් කරන්න පුළුවන් කියලා නමුත් මං ඔය ඔක්කොම ලොකු ලොකු දේශපාලනඥයෝ ගාව වැඩ කරා ඡන්ද දවස්වල දැන් ඒ වගේ මාච්චි අපි දැක්ක අය මහින්ද කහදගමගේ යට ඇඳුම පිටින් තමයි මේ මිනිස්සු අය පාරේ දිහුවේ. දැන් ආච්චි දකින්න ඇති ඒ වීඩියෝ. හිතර දුකක් ආව නැද්ද දැන් වයසට ගිහිල්ලා පිරිමියෙක්ගේ යට ඇඳුම පිටින් පාරේ දුවනවා. හිතර දුකක් ආව නැද්ද කොච්චර ජරාවද? නෑ ඕකගේ යට ඇඳුමත් ගලවලා දිවනන් තමයි මට හරි හිතර සැප. මොකද දන්නවද ඒ තරම් හෙළුවැලි වැඩ මූ කෙරුවේ. ඔය ඔය චුට්ට විතරක් වහගෙන වැඩක් නෑ. ඕකත් ගලවලම දුවපි. ඒත් මට හරි සතුටුයි මේ දීප දඬුවන් වලට. අම්ම බල්ලා ඒ කියන්නේ ආච්චි කියන්නේ මහින්ද රාජපක්ෂටත් ওই ගෝඨාභයටත් බැසිල්ටත් නාමලටත් ওই දඬුවමද දෙන්න ඕනේ අම්මට හුරු ඔයිට වඩා දඬුවම් දෙන්න නම් මුන්ව හෙළුවෙන්ම දුවවන්න ඕනේ මියා මේ මුළු ජංගාම ඉන්න ජනතාව බලන්න ඕනේ මේ තරම් සක්කිලි වැඩ මුන්ට හෙළුව වහන්න හෙළුවක් නෑ පුතේ මුන්ට හෙළුවක් නෑ මුන්ට ලැජ්ජාවක් කියන්නේ නහර ගලවලා මුන්ගේ නැත්තම් ඉතින් මෙහෙම දුක් කරදර මිනිසුන්ට දෙයිද
අපි දැක්කා මේ පහර දීම මේ කරන්න කලින් පෙර දවසේදී අනුරාධපුරයට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මිනිස්සුත් එක්ක කතා කරලා තමයි ඊට පස්සේ මේ පහර දීම ලක් කරේ. ඒ ගැන මොකද හිතන්නේ මේ සැලසුමක්ද නැත්නම් මේක සම්පූර්ණයෙන්ම සැලසුමක්. සම්පූර්ණයෙන්ම ඒ දවස් දෙක තුන නිවාඩු. ඒතකොට දන්නවා අහවල් දවසේ දැන් මේ එච්චර සෙනග එන්නේ නැහැ විසිරලා ඉන්නේ. කියලා මුන් ලස්සනට මේවා කරා. ඌ ගිහිල්ලා රුවන්වැලි සෑයේ වැන්දට කරන දේ සමි ඉහලින් කෙනෙක් ඉන්නවා. එයා දන්නවා මුගේ මොටිවේෂන් එක මොකක්ද කියලා එක දන්නවා. ඒක හින්දා ඌව සහගාන ඌට ප්‍රතිසන් දුන්නේ මේකයි. ඌගේ සල්ලි වලට කහින්දා පෙවුණු තාම විඳවනවානේ හරි කොල්ල දෙනවනේ දිගට හරහාට. අන්න ඒක හොඳම වැඩක් මං හරි මාසයි. ඔය මැටි ඇමතිවරු ඔක්කොටම ගහන්නම ඕනේ මුංගේ ගෙවල් වලට ගිහිලා ගහන්නම ඕනේ ඔක්කොම ඔය 225 ඉන්නවනේ ගහන්නම ඕනේ මුංගේ ගෙවල් වලට. ඒ වගේම මේ ඥානක්කගේ ගෙදරටත් පහර දීමක් කළා දෙයි මං ඥානක්කගේ දේවාලයට ඒ ගෙදරටයි. මොකද හිතන්නේ දැන් මේ පහර දීම ඒ බොරු කියාගෙන ඔහොම දේවල් කරන්න පුළුවන් නම් මොනවද එහෙනම් ඔය මහින්ද මැරෙන දවසත් කියපිය කෝයක්. හෑ යපංකු මං කියන්නේ ඒක ඌ පට්ට බොරු ඔය ගරා ගන්න තියාගත්ත ඒවා ඉතින් මුන්ගේ ස්පෙයා වීල් තියෙනවනේ පුතේ ඉතින් එන්නේ ඒකයි තමයි මට කියන්න තියෙන්නේ ඌ එක්ක මිත්‍යාවකට නම නම් විශ්වාස කරන්නේ අපි කරපු පින්පව් තමයි අපි ගෙවන්නේ මේ ආපු chance එකේ උප්පරිම ප්‍රයෝජන අපි ගන්න ඕනේ අපි ආයෙන්නේ මේ මේ මුන්නේ අපිට එකට යටින් ඇදලා දුන්නේ අපි සම්ද නැතු ඔය සාම කාම කරේ මුන්නේ එකට යටින් කොළේ ඇදලා අපිට අපේ අතරම වාසිය දුන්නා ඉතින් ඒකේ උපරිම ප්‍රයෝජන අපි ගන්නම ඕනේ කියන්න මේපා ඔය අරගලෙන් බිබ මුන්ට ගහන්න ඕනේ පන්න ගහන්න ඕනේ මුන්ට රිදෙන්ඩත් ගහන්න ඕනේ මුන්ගේ මේ අපේ දුක් මහන්සි වෙච්ච සල්ලි වලින් තමයි මුන් ඔක්කොම සැප වින්දි අන්න ඒ බය මුන්ට මේ බය තියෙන්නම ඕනේ මීට පස්සේ නාන්නුවටත් මේ බය තියෙන්න ඕනේ ඔව් දැන් මේ අතින් පයින්නේ මේ ගහගන්නේ අනිත් සැරේ මේ කොල්ලෝ ගන්නේ මොකද්ද දන්නවද ආවුද ඒකත් තිතේ තියාගන්න මේ අත්තදා බැලීම අනිත් සැරේ මෙහෙම වෙන්නේ නැහැ මේ ඉස්සරහට ඉන්න પરම්පරාව මෙහෙම වෙන්නේ නැහැ ඔව් ඉතින් බොහොම ස්තුතියි ආච්චි අපිත් එක්ක කතා කරන්න මොකද ආච්චි මෙතේ මේ ගෝඨ ගමේ ඉඳන් නොසෑහෙන්න කතා කරනවා මේ වෙනුවෙන් රට වෙනුවෙන් කතා කරනවා ඉතින් ආරාධනා කරනවා මේ ආච්චිව අපි රැක ගන්න ඕනේ මොකද රට වෙනුවෙන් මෙච්චර තමයි ඉන්නේ රට වෙනුවෙන් කතා කරන්න ඒ නිසා අපි හැමෝම එකතු වෙලා ඉන්නේ ආච්චිත් එක්ක ඉතින් රැක ගන්න ඕනේ මේ වගේ රට වෙනුවෙන් කතා කරන නිර්භීත එඩිටර කාන්තාවන්ව ඉතින් බොහොම ස්තුතියි ආච්චි කතා කරලා අපිත් එක්ක එහෙනම් අදට සමුගන්නවා හැමෝටම බුදුසරණ දේවීට ජය වේවා මම මුෂාන් බ්ලොග්ස්